මහවැලි සංහරදන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි උමාවේ සංහරදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. විදුලි අර්බුදයත් සමග මෙහි කටයුතු කඩිනමින් නිම කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. මේ වගේ විදුලි බලාගාර ලෝකෙම දෙක තුනකට වැඩිය නැහැ. මෙච්චර පොළොව යට තියෙන විදුලි බලාගාරය. මෙම ව්‍යාපෘති යටතේ විදුලි බලාගාර දෙකක් ඉදි වෙනවා. ඉරාන රජය හා සම්බන්ධ වෙලා තමයි මේ වැඩපිළිවෙල එන්නේ. මේ වැඩපිළිවෙල තුළ හෙක්ටයාර 6000ක පමණ ප්‍රමාණයක් කන්න තුනක් වගා කරන්න පුළුවන් විදිහට මොන්රාගල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට සහන සැලසෙනවා. දැන් මේකට වියදම් කරන අපි රුපියල් බිලියන 86ක වගේ ප්‍රමාණයක් තමයි. අපි බලාපොරොත්තු වෙනවා මේ අගෝස්තු මාසේ වෙනකොට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120ක් එකතු කරන්න පුළුවන් වෙනවා. පොළොවේ මට්ටමේ ඉඳන් මීටර් 860ක් විතර යටින් අපි ඉන්නේ. මෙහිදී විදුලිය ජනනය කෙරෙන්නේ මීටර් 720ක පමණ විභවයේ වෙනසක් පාවිච්චි කරලා මෙගාවොට් 120ක්. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා වසරකට ඒකක මිලියන 290ක් පමණ ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමට. පුහුල්පොළ සහ ඩයබරා ජලාශවල ඉදිකිරීමද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. කිලෝමීටර 3.9කින් හා මීටර 3.7ක විශ්කම්භයකින්යුත් උමං මාර්ගයකින් පුහුල්පොළ ජලාශය සිට ඩයබරා ජලාශය දක්වා ජලය ගෙන යාමට නියමිතයි. එමගින් මොනරාගල, වැල්ලවාය, හම්බේගමුව ප්‍රදේශවල කෘෂිකර්මාන්තය සඳහා ජලය ලබා දීමට නියමිතයි. මේ අතර කිරින්දියොයේ ද්‍රෝණිය ආශ්‍රිත පහළ නිම්නේ කෘෂිකර්මාන්තයටද මෙයින් දායකත්වයක් ලැබෙනවා. සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 86ක්.